ඊ දිනෙදී මෙරටින් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 106 දිනක හඳුනා ගැනුණා. එම ආසාදිතයින් 106 දින අතර රාජාංගණයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන උපදේශකවරයාගේ ආශ්‍රිතයින් 6 දිනෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් 76 දිනෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල ආශ්‍රිතයින් 14 දිනෙකු බෙලරුස් රාජ්‍ය සිට පැමිණ නිරෝධායනී වෙමින් සිටින පුත්කලින් 5 දෙනෙකු එමෙන්ම ඉරානයේ සිට පැමිණි වෙළඳ නාවිකයින් 2 දෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වන පුත්කලින් 2 දෙනෙකු සහ එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි අයකුද වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ දක්වා කන්දකඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරු දෙකෙන් 428ක් වැනි සංඛ්‍යාවක් රැඳවියන් COVID-19 ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මෙම පුනරුත්ථාපන කඳවුරු දෙකෙන්ම කාර්ය මණ්ඩලය 44ක් හඳුනාගෙන තියෙනවා මේ ආසාදිතෙන් හැටියට. කාර්ය මණ්ඩලය ඒ හඳුනා ගැනීම අනුව ඔවුන් නැවත කැඳවලා තියෙනවා. කලින් අපි මේ මෙහෙයුම් පවත්වා ගත්තේ ලොක්ඩවුන් එහෙම නැත්නම් ඇඳිරි නීති තත්ත්වයන් යටතේ. එතකොට අද මේ කටයුතු අපි පවත්වගෙන යන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ. ඉතින් සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙවැනි ක්‍රියාන්විතයක් පවත්වීමේදී කලින්ට වැඩිය අසීරුතා අපහසුකම් ඇති වෙන වැදගත්ම දේ තමයි ජනතාවගේ සහයෝගය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.